මේ ඔක්කොම එකතු කරලා මට කියන්න පුළුවන් වෙන්නේ මහාචාර්යතුමනි යාඥාව කියන්නේ සම්බන්ධකමක් කියලා කියනවා. ප්‍රයා is a relationship කියන එක. යාඥාව මගේ පූජාව මම කියන නමෝ මරිය මේ ඔක්කොම මම දකින්නේ මහා සම්බන්ධකමකට ඇතුළු වීමක් කියලා. වත් පිළිවෙතකම තියෙනවා ගැඹුරු අර්ථයක් හේතුවක් තියෙනවා. හැබැයි අපිට හේතුව කාලයක් ගියාම අමතක වෙනවා අපි අර පුරුද්දට කරනවා. මේ හැම සංකේතයකම ලස්සන තේරුමක් තියෙනවා. හැබැයි ඒක තේරුමක්වත් අපේ මිනිස්සුන්ට සමහරට අපි කියා දීලා නැහැ. නේ? සමහරට පූජාවට කලින් අර වයින් ටික අරගෙන මිදි උෂ ටික අරගෙන වතුර බින්දුවක් දානවා. ඇයි ඒ වතුර බින්දුව දාන්නේ? වයින් මිදි උෂ වල සැර බහින්න නෙමෙයිනේ. ඒ දාන්නේ මනුෂ්‍යත්වය දේවත්වයට මුසු කරන්න කියලා අපේ ඉල්ලීමක් යෙදෙන කරන්නේ. අපි උදේ පාන්දර පහ මාරට ඇහෙන පල්ලියේ බෙල්ල එක ගහනවා. ආයෙ දවල් 12ට පල්ලියේ බෙල්ල එක ගහනවා. ආයෙ හැන්දෑවේ 6ට ගහනවා. නේ? මේ මුළු ගමටම දවසට තුන් වතාවක් මතක් කරලා දෙනවා ඔයාලා වෙනුවෙන් මිනිස්සෙක් වෙච්ච දෙවි කෙනෙක් ඉන්නේ මනුෂ්‍යත්වයයි දේවත්වයයි එකට යාවෙලා තියෙන්නේ. එතකොට අර අධ්‍යාත්මිකත්වය මේ හැම දෙයින්ම ඔස් ඉහළට ඔබට යන දෙයක්. එතනදි තමයි අපි හැම දෙනාම හමු වෙන තැනත්. හැබැයි එතනට යන්න අපිට යම් කිසි සංකේත සම්ප්‍රදායක් සංකේත අවශ්‍යයි. මොකද මානවයා කියන්නේ සංකේත අවශ්‍ය කෙනෙක්. මේ ආගමික වත්පිළිවෙත් හරහා යන්නේ නැති වුණත් මිනිස්සු තුල යහපත කියලා කියන එක තියෙනවා කියලා ඒක අපි පිළිගන්නට අපි බහැපත් වෙන්නටත් ඕනේ. බෞද්ධයෙක්වත් හින්දු මිනිහෙක්වත් ඉස්ලාම් මිනිහෙක්වත් කතෝලිකයෙක්වත් මැව්වේ එකම දෙවියන් වහන්සේ. දුරනම් අපිට කිලෝමීටර් වලින් මැන්නක්. බරනම් කිලෝග්‍රෑම් වලින් මැන්නක්. ආධ්‍යාත්මයේ මනින්නේ මොන මිම්මෙන්ද? ජේසු පිහිටායේ. දැන් අපි ගත්තොතින් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙක් යාඥා කරන පුද්ගලයෙක් යම්කිසි ආකාරයක යාඥාමය ජීවිතයක් තියෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා යාඥා ජීවිතයක් නැහැ යාඥාශීලී නැහැ. නමුත් බැලූ බැල්මට මේ යාඥා නොකරන කෙනාගේ ජීවිතය අනිත් අයට ආදර්ශයක් වන අනිත් අයට සේවයක් කරගෙන අනිත් හැමෝටම යම්කිසි ආකාරයක උදව් උපකාර කරගෙන ඉන්න චරිතයක් වගේ තමයි බැලූ බැල්මට අපිට පේන්නේ. එහෙමනම් කවුරු හරි අහන්න පුළුවන් අපිට සාධාරණ සැකයක් එනවා යාඥා කිරීමේ ඇති ඵලය කුමක්ද? ප්‍රතිඵලය කුමක්ද? ඇයි අපි යාඥා කරන්නේ? මොකක්ද අපට එයින් ලැබෙන ඇතුළාන්ත ශක්තිය? එහෙම නැත්නම් මඟ පෙන්වීම? තව විදිහකට කියනවා නම් යාඥා කිරීම අත්‍යවශ්‍යද ජීවිතයට? යාඥා නොකර අපිට බැරිද අර්ථවත් ජීවිතයක් ගතකරන්න? ඒ වගේම අනිත් අයට යම්කිසි ආකාරයක ආශිර්වාදයක් බවට පත්වෙන්න. ඒතර මෙවැනි සාධාරණ ප්‍රශ්න සැකසංකාවන් අපි හැමෝටම කාලෙන් කාලට මතුවෙනවා. කිතුණු නොකිතුණු හැමෝටම. ද මෙවැනි දේවල් අපි කොහොමද විග්‍රහ කරගන්නේ, තේරුම් ගන්නේ සහ මේ ප්‍රශ්න වලින්ම අපි කොහොමද යම්කිසි විදිහක ආලෝකයක් ලබා ගන්නේ අපි යන මේ ජීවිත රටාව වඩා අර්ථවත් කර ගැනීමට? ඒ සඳහා අපට මඟ පෙන්වීම ලබා දීම සඳහා ආලෝකයක් ලබා දීම සඳහා අප සමග පැමිණ සිටිනවා ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමා. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජෙසුවිතයි පියතුමනි. ජෙසුවිතයි. දැන් ඔබතුමාගේ පූජකතුමෙක් වශයෙන් කිතුණෙක් වශයෙන් යාඥා ජීවිතයේ අත්දැකීමත් සමගම අර මං මුලින් සඳහන් කරපු ඒ විග්‍රහයට ඒ ප්‍රශ්නෙට කොහොමද ඔබතුමා අවතීර්ණ වන්නේ පියතුමනි? මහාචාර්යතුමනි ඇත්තටම අවංකව මම කතා කරුවොත් තවමත් මට 100%ක් උත්තරයක් හොයාගන්න බැරි වෙච්ච මමත් තවම මගේ ආධ්‍යාත්මික පේතුමත් එක්ක කතා බහ කරමින් යන මමත් තනියම තාම මෙනෙහි කරමින් උත්තර හොයන
එක්තරා අභියෝගයක් තමයි ඔබතුමා මයින් මේ ව්‍යාඥාව ගැන. මේ වෙනකං දැන් පේතුමෙක් හැටියට අවුරුදු 14ක් තිස්සේ දෙව්සත්හල් 3-4ක අවුරුදු 15ක් මේ අත්දැකීම් එක බැලුවොත් එහෙම යාඥාව කියන්නේ මොකද්ද කියන කතාබහේදී මට තියෙනවා උත්තර කිහිපයක්. ඉස්සල්ලා මට යාඥාව කියපු ගමන් මගේ ඔළුවට එන්නේ මගේ අම්මාව. එතනින් තමයි මම දකින්න ඉස්සල්ලා මොකද්ද යාඥාව කියලා. එයාට අම්මා තමයි මගේ යාඥා ජීවිතයේ ගුරුවරයා, මුල් ගුරුවරයා. නේ? අද මම මිනිස්සුන්ට ගොඩාක් යාඥා කරන හැටි කියා දුන්නට, යාඥා කරන්න කිව්වට මට සාන්ත කුරුසේ ඇන්දේ මම බඩේ ඉන්න කාලේ ඉඳන් මගේ මාත් එක්ක වරසන් කිව්වේ මගේ අම්මා නේ. ඒ නිසා අම්මා තමයි මගේ ජීවිතේ යාඥාව කියපුවාම මට ඔළුවට එන ඉස්සල්ලාම කෙනා. ඊට පස්සේ අපි දෙව්සත්වලට ඇතුළුණායින් පස්සේ අපිට යාඥා පොතක් අතට දෙනවා. යාඥා කරන්න දවසේ වෙලාවල් වෙන් කරනවා. ඊට පස්සේ යාඥාව වත්පිළිවෙතක් බවට හැරෙනවා. ටයිම් ටේබල් එකේ කලසටහනේ කොටසක් බවට හැරෙනවා. ඔහොමම අපි අත්දැකීම් හරහා යනවා. ඊට පස්සේ මගේ ජීවිතයේ විශේෂයෙන්ම මේ අධ්‍යාපනය හදාරන්න ගියයින් පස්සේ අපිට හම්බ වෙනවා මිස්ටික්ස්ලා කීප දෙනෙක්. ඒ කියන්නේ සිංහලෙන් අපි කියන්නේ අබිරහස්මය, එහෙම නැත්නම් අබිරහස්මය ජීවිත පැවැත්මක ඉන්න අය නේ, වෙනම ආධ්‍යාත්මික තලයක ඉන්න අය කිහිප දෙනෙක්ම හම්බ වෙනවා. එයාලාගේ ඇසුරේ ඉන්නකොට යාඥාවේ තවත් පැතිකඩක් හම්බ වෙනවා. ඒ එතන යාඥාවේදී වත්පිළිවෙතක් නැහැ, වචන නැහැ, සයින් සිම්බල් සංකේත මොකුත් නැහැ. ඒක පැවැත්මක් නේ, බීන් විත් කියන තැනක්. එතන එහෙම යාඥා කරන අය කිහිප දෙනෙක් අපිට හම්බ වෙනවා. ඔහොම කාලය ගෙවිලා යනකොට අද වෙනකොට මගේ අර අම්මාගෙන් පටන් ගත්ත ඒ ආඥා ජීවිතයේ කවුරු හරි අද මගෙන් ඇහැව්වොත් මේ ඔක්කොම එකතු කරලා මට කියන්න පුළුවන් වෙන්නේ මහාචාර්යතුමනි, යාඥාව කියන්නේ සම්බන්ධකමක් කියලා කියන එක. ප්‍රයා ඊස් අ රිලේෂන්ෂිප් කියන එක නේ. එතකොට ඒක සම්බන්ධකමක් නම් ඒ සම්බන්ධකමට යා හැකි ක්‍රම ගොඩාක් තියෙනවා. කෙනෙකුට තව කෙනෙක් එක්ක සම්බන්ධ වුණා කි වචනවලින්, තව කෙනෙකුට තව කෙනෙක් එක්ක සම්බන්ධ වුණා කි ආත්මිකව එක වචනයක්වත් නැහැ නේ. අපි දැකලා තියෙන සමහරවිට අන්ධ ගොළු බිරි ගිහිරි මිනිස්සු අතර තියෙන සම්බන්ධකම් ආවේ ඒක මහා ගැඹුරු යාඥාවේ මොහොතක්. මට තාම මතකයි එක ගෙදරකට අපි ගියා. ඒ ගෙදර ස්වාමි පුරුෂයා බිරිඳ දෙන්නම අන්ධයි. හැබැයි අපි ගිහිල්ලා ටිකක් කතා කරනකොට එයාගේ බිරිඳ නැගිටලා ගියා අපිට තේ එකක් ගේන්න. ඔක්කොම වැඩ කරගන්න යාලා අන්ධ වුණාට. දැන් තේ එක අරගෙන ඔහොම එනවා අන්ධ කෙනා. එයාගේ ස්වාමි පුරුෂයා හස්බන්ඩ් කියනවා, ඔය ඔතන හැප්පේ පොඩ්ඩක් එහාට වෙන්න. අපිවත් දැක්කේ නැහැ. ඇත්තටම බැලුවහම මෙතන තියෙනවා පොඩි ස්ටූල් එකක්. එතකොට එයාලා කොහොමද සම්බන්ධකම තියාගන්නේ? රූප නැහැ, හඬ නැහැ, මොකෙන්ද එන සම්බන්ධ වෙන්නේ? හැබැයි රූප දකින්න, ඇස් පේන, කන් ඇහෙන වල අයට වඩා ගැඹුරු සම්බන්ධකමක් එයාලා තුළ තියෙන. අපි දන්නා ලස්සන අර අන්ධ ළමයා කවිපන්තිය, ඒක බයිබලයේ කොටසක් වගේ මම හරි ආසම කොටසක්, ඒ කොටස. ඒ වගේ දැන් උදාහරණයට අපි දන්නා අපි කෑම කෑවේ නැත්තම්, තුන් වේල කෑවේ නැත්තම් අපිට අමාරුයි. නමුත් අපි දන්නවා රිසීවරු ඉන්නවා, භාවනා යෝගීව ඉන්න මිනිස්සු ඉන්නවා නේ, ගස් යටට වෙලා ඉන්න අය ඉන්නවා. සමහර තාපසාරාමවල අපි දැකලා තියෙනවා, විශේෂයෙන් මට මතකයි මොන්තේ කසීනෝ කියන තාපසාරාමේ ඉතාලියේ සුද්දෝ බෙන්ඩිත්තුමාගේ ශ්‍රී දේහය තැන්පත් කරලා තියෙන තැන, එතන ඉන්නවා තාපසාරාමේ ඒ පූජකතුමන්ලා. එයාලා ඉන්න එයාලා සතියකට එක වේලයි කන්නේ. එතකොට සුද්දෝ කැතරින් කියලා සාන්තෝරියක් ඉන්නවා. ඇය
අවුරුදු 16ක් ජීවත් වෙනවා සත්ප්‍රසාද වහන්සේ ඉතරයි ලබන්නේ. ඉතින් එහෙමත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධකමකට නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ වත්පිළිවෙත තමයි අවමය මේ සම්බන්ධකමට යන්න තියෙන. හැබැයි ඒක උපරිමේ නෙමෙයි. ඒකම නෙමෙයි. ඒක නැතුවත් මේ සම්බන්ධකමට යන්න. ඒ නිසා යාඥාව කියලා කියන එක මම හිතුවොත් සම්බන්ධකමක් කියලා හිත දැක්කොත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දොරවල් ඇරෙනවා කියලා මට හිතෙනවා. මම දැන් මේ වෙනකොට මම දකින්නේ මගේ ජීවිතේ ස්වාමි කෙනෙක් හැටියට මම දකින්නේ යාඥාව, මගේ පූජාව, මම කියන නමෝ මරිය, මේ ඔක්කොම මම දකින්නේ මහා සම්බන්ධකමකට ඇතුළු වීමක් කියලා. මම හිතන්නේ අර ඉතා වැදගත් දෙයක් ඔබතුමා සඳහන් කරා. වත්පිළිවෙත් කියන්නේ අවමය කියන එක. ඒ කියන්නේ වත්පිළිවෙත් අවශ්‍යයි, අපිට ඒව පැත්තකට දාන්න බෑ. නමුත් එය අපව අර මහා දෙයකට, මහා යථාර්ථයකට සම්බන්ධ කරන මාර්ගයක්. ඒ නිසාම තමයි ඇත්තට හැම වත්පිළිවෙතකටම අර්ථයක් තියෙනවා. නමුත් කාලයක් ගියාම වෙන්නේ අපිට අර්ථය ගිලිහිලා අපි එය යන්ත්‍රානුසාරයෙන් කරනවා. දැන් අපි ගම් පොඩි උදාහරණයක්. අපි දැන් අර පොඩි කාලේ අපිට ඉගැන්නුවා පල්ලියක් දැක්කම පිතා පුත්‍රයා දාගන්න. අපි තුන් අපි ඉස්කෝලේ යන තැන ඉඳලා, ඉස්කෝලේ ඉඳලා ගෙදරට එනකන්, එහෙම නැත්නම් ගෙදර ඉඳලා ඉස්කෝලේට යනකන් පල්ලි පහක් තියෙනවා කියලා. එතකොට අපි පස් වතාවක් පිතා පුත්‍රයා දාගන්න. ඒ කියන්නේ පස් වතාවක් අපි ශුද්ධෝ ත්‍රිත්වය මතක් කරගන්නවා. ශුද්ධෝ ත්‍රිත්වයට සම්බන්ධ වෙනවා. දැන් කෙනෙකුට ඒක හුදු යන්ත්‍රානුසාරයෙන් කරන්නත් පුළුවන්. ඔහේ නිකන් අර මැස්සෙලෝනෝ වගේ. නැත්තම් එය යම්කිසි අවබෝධයකනුත් කරන්න පුළුවන්. එතකොට මම ඉස්කෝලේ යන ගමන්ම පස් වතාවක් ශුද්ධෝ ත්‍රිත්වයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය ගැන අවදි වෙනවා. ඊට පස්සේ අපි ගමු ඉටිපන්දමක් පත්තු කිරීම වගේ දෙයක්. පල්ලියකට ගිහින් සමර්කය පුරුද්දට ඉටිපන්දම පත්තු කරනවා. නමුත් එහි තියෙනවා ගැඹුරු අර්ථයක්. ඒ ඉටිපන්දම පත්තු කිරීමෙන් අපි අපව කැප කරගන්නවා. අපිත් අර ක්‍රිසුන් වහන්සේ කිව්වා වගේ ලෝකයේ ආලෝකය වෙන්න, තව කෙනෙකුට ආලෝකයක් වෙන්න, තව කෙනෙකුට මඟ පෙන්වීමක් වෙන්න. එතකොට මේ හැම වත්පිළිවෙතකම තියෙනවා ගැඹුරු අර්ථයක්, හේතුවක් තියෙනවා. හැබැයි අපිට හේතුව කාලයක් ගියාම අමතක වෙනවා. අපි අර පුරුද්දට කරනවා. ඒ නිසා වැදගත් වෙන්නේ දැන් වත්පිළිවෙත වීසි කිරීම නෙවෙයි, අපි නැවත මෙය අපි කරන්නේ ඇයි කියන අවබෝධයට යන්න. දැන් අර දිව පූජාව සම්බන්ධයෙන්ුත් එහෙමයි. සමහරක් අය අර පුරුද්දක් වශයෙන් ඔහේ සහභාගි වෙනවා. කරන්නම් වාලේ අර පුරුද්දට යනවා අපෙන් බේරෙන්න වගේ. නමුත් එහි ගැඹුරු අර්ථය ගැන අපි මෙනෙහි කරොත් අපිට ඒක නිකන් අර අදහා ගන්න බැරි දෙයක්, තුක්ෂ්ණිම් භූත වෙන දෙයක්, අපට නිකන් කරකවල අතහැරිය වගේ දෙයක් ඇත්තට පියතුමෙනි. ඔව් මහාචාර්යතුමනි, මම පෞද්ගලිකව දිව්‍ය පූජාවේ බලය මම දැක්කේ මට හම්බුණා කස්තෙල් ගන්දෙල්ෆෝ කියන ඥානකාන්ති මධ්‍යස්ථානයේ පාප වහන්සේ ඥානකාන්ති කරන්නේ තැන අප්‍රිකානු ස්වාමි කෙනෙක් උපතින්ම අන්දයි. උපතින්ම අන්දයි ඒ ස්වාමි. දැන් යා මන්දා දැන් ජීවත් වෙනවාද කියලා මීට අවුරුදු 8කට කලින් මට හම්බුනේ. උන්වහන්සේ තරම් භක්තියෙන් දිව්‍ය පූජාව ඔප්පු කරන ස්වාමි කෙනෙක් මම මේ ලෝකේ දැකලා නැහැ. ඇයි උන්වහන්සේ දන්නේ? උන්වහන්සේ දැකලා නැහැ පූපේ මොන පාටද කියලා. උන්වහන්සේ පූපේ උස්සන්නේ දරු පැටියෙක් වඩා ගන්න අම්මා කෙනෙක් වගේ. ඇයි උන්වහන්සේට මේක මා ජේසුගේ මා ජේසු. අපිට මේක පේනවනේ. අපිට පේනවා මේ සුදු නේ. ඒ නිසා අපි මෙහෙම නැත්නම් මෙහෙම උස්ස නේ. මේ සමහරලාට මේ පේන හින්දා අපිට ලොකු බාධාවල් තියෙනවා පේන එකෙන්. ඒ වගේම තමයි තව එක දෙයක්. මම ඉතින් පූජාව ගැන ගොඩක් ඉගෙන ගත්තා උන්වහන්සේගේ හිටපු දවස් 3-4. ඒ අල්තාරයට එන හැටි, අල්තාරය කියලා කියන්නේ උත්තාන ජේසු, උන්වහන්සේව ඉඹින හැටි. ඒක ලී කඳක් නෙමෙයි අල්තාරය කියලා කියන්නේ. ඒ වගේ මේ හැම සංකේතයකම ලස්සන තේරුමක් තියෙනවා. හැබැයි ඒක තේරුමක්වත් අපේ මිනිස්සුන්ට සමහරට අපි කියා දීලා නැහැ නේ. සමහරට පූජාවට කලින් අර වයින් ටික අරගෙන, මිදිඋෂ ටික අරගෙන වතුර බින්දුවක් දානවා. ඇයි ඒ වතුර බින්දුව දාන්නේ? වයින් මිදිඋෂ වල සැර බහින්න නෙමෙයිනේ.
ඒ දාන්නේ මනුෂ්‍යත්වය දේවත්වයට මුසු කරන්න කියලා අපි ඉල්ලීමක් එතන කරන්නේ නේ. ඒ වගේම තමයි තව පොදු දෙයක් මම කියන්න කැමති. දැන් අපිට ඇහෙනවා විශේෂයෙන් අපි ගතතේම කොළඹ පදවියේ නේ ළඟ ළඟ පල්ලි තියෙනවානේ. අපි උදේ පාන්දර පහ මාරට ඇහෙනවා පල්ලියේ බෙල්ල එක ගහනවා. ආයේ දවල් 12ට පල්ලියේ බෙල්ල එක ගහනවා. ආයේ හැන්දෑවේ 6ට ගහනවා නේ. මොකද්ද මේ කියන්නේ? උදේ නැගිට ගමන් අපිට මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේ මිනිස්සයා වුණා නේ. තුන් කාලේ ආරාධනාව යාඥාවේ තියෙන්නේ මොකද්ද? ඒ ගැලවීම දායක මාංශගත වීමේ අභිරහස නේ. ඊළඟට දවල් 12 දවසේ මැදක් යනකොට ආයෙ මතක් කරලා දෙනවා. අමතක කරන්න එපා, දෙවියන් වහන්සේ ඔයාලා හින්දා මිනිස්සෙක් වුණා. ආයෙ රෑ නිදා ගන්න ඉර බැහැපු ගමන් ආයෙත් මතක් කරනවා. එතකොට මේවා හුදු චාරිත්‍ර නැත්තම් මේ සීනුවක් කවුරු හරි සංක්‍රිස්තියන් පඩියක් ගෙවනක මිනිහෙක් ගිහිල්ලා ලණුවෙන් සීනුවක් ගහනවා නෙමෙයි. මේ මුළු ගමටම දවසට තුන් වතාවක් මතක් කරලා දෙනවා, ඔයාලා වෙනුවෙන් මිනිස්සෙක් වෙච්ච දෙවි කෙනෙක් ඉන්නේ. මනුෂ්‍යත්වයයි දේවත්වයයි එකට යාවෙලා තියෙන්නේ. ඒ වගේ නමෝ මරිය ගත්තත් පූජාව මේ හැම වත්පිළිවෙතකම තියෙනවා මහා ගැඹුරු ආධ්‍යාත්මයක්. ඒක ඒක දැන් අපි කියාදිලා නැති එකේ අවුල මේ තියෙන්නේ. ඒක කියා දුන්නා නම් මං හිතන්නේ මේට වඩා ආගමික ආධ්‍යාත්මික වීම නැත්තම් යාඥාවේ තියෙන මහා ගැඹුරට මිනිස්සු නිරායාසයෙන්ම දුවගෙන යනවා. ඒක උදව්වක් මිසක් ඒක දැන් කෙනෙකුට අපි හිතමු උදාහරණයකට කෙනෙක් ඉන්න පුළුවන් පල්ලියන්නේ නැහැ. නමුත් ඒ මිනිස්යාගේ ජීවිතේ මාර යහපත්. අනිත් මිනිස්සුන්ට උදව් කරනවා, අනිත් මිනිස්සුන්ට කරදරයක උදව් වෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා කියන්නේ මගේ ඉන්නවා හොඳ යාළුවෙක්. ඒ මිනිස්සා පල්ලියන්නේ නැහැ. හැබැයි හරි යහපත් මිනිස්සෙක්. එතකොට මගේ වගකීම මම ඒ මිනිස්සයාට එක්කන් ගිහිල්ලා ඒ වගේම තව චරිත කිහිපයක් අපිට හඳුනා දෙන්න පුළුවන් නම් නේ. අපි හිතමු යහපත් සමරිතානෝරය කතාව බයිබලයේ පෙරලලා එයාට කියා දෙනවා. එයාට කියා දෙලා කියන මේ බලපන් නේ, උඹ වගේම එකෙක් බයිබලයේ ඉන්නවා නේ. ඔයා වගේම කෙනෙක් ගැන ජේසු කියලා තියෙනවා මීට අවුරුදු 2000කට කලින්. එහෙම කිව්වොත් එහෙම අර මිනිස්සයාට බයිබලයේ ඉතුරු පිටු පෙරලන්න ආසාවක් එන්නේ නැද්ද? එතකොට ඔයා වගේම කෙනෙක් හිටියා වින්සෙන් දි පෝල් කියලා. ඔයා වගේම ඒ චරිත අපි හඳුන්වා දුන්නොත් අර මිනිස්සයාට ඒ මිනිස්සයා අපිට ආයි අනේ වින්සෙන් දි පාවුලා කියන තුමාගේ පින්තූරයක් මට පොඩ්ඩක් පෙන්වන්නකෝ නේ. අනේ ওই යහපත් සමරිතානෝරයාගේ කතාව වගේ තියෙන තව නැද්ද ඒ වගේ කතාවල් බයිබලේ? මගෙන් අහනවා. එතකොට ඒකේ මිනිස්සයාට ආශිර්වාදයක් මිසක් කවදාවත් අවඩක් වෙන්නේ නැහැ. එනිසා යාඥාව මහා සම්බන්ධයක්. ඒ සම්බන්ධයට යන පාරවල් ගොඩයි. හැබැයි එතෙන්ට ගියයින් පස්සේ ඒක මහ මුහුදට එකතු වුණා වගේ කියලා තමයි දැනෙන්නේ. දැන් අර ඔබතුමා සඳහන් කරපු දේ මගේ නිරීක්ෂණයත් අනුව දැන් අපි හිතමුකෝ පල්ලියක් නැති ආගමක එක ඊතරම් ගනුදෙනු කරන්නේ නැති. ඒ වගේම සමහරක් විට අදේවාදීන් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ චරිතයේ තියෙනවා අපිට පේනවා ගැඹුරු අනිත් අය වෙනුවෙන් කැපවීමක්, මානව කැක්කුම්. හැබැයි ඒකට එක හේතුවක් දැන් මමත් ඕක ගොඩක් කල් හිතලා තිනවා. මම දැකලා තිනවා ඔවුන් තුල, මම දන්න චරිත තුලත් මෙන්න මේ ලක්ෂණය තියෙනවා. ඒ තමයි පියතුමෙනි, ඔවුන් ආගමකට නැති වුණාට යාඥා නොකරට ඔවුන් Tamanගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනුවක ඉන්නවා. යම්කිසි විදිහක හෘද සාක්ෂිය හඬට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ඔවුන්ට තේරෙන ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට මේක මේ ගැළපෙන්නේ නැත්නම් ඔය කරන්නේ නැහැ. ලයික් දූෂණ, වංචා, ඒ වගේම වංචනික ක්‍රියාවන්, හොරකම් ඔවුන් කරන්නේ නැහැ. මොකද ඔවුන්ගේ හෘද සාක්ෂියේ හඬට ඔවුන් ඇහුම්කන් දෙන නිසා. මං හිතන්නේ අපිට අන්න ඒ පැත්ත ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ මහාචාර්යතුමනි, අපි විශ්වීය වෙන්නත් ඕනේ. දැන් මහත්මා ගාන්ධි කියන්නේ කතෝලිකයෙක් නෙමෙයිනේ. මහත්මා ගාන්ධි කියලා එයාට පවුල් පොතක් නැහනේ. එයා මහත්මා ගාන්ධි කොන්තේ කිව්වේ නැහනේ නේ. නමුත් ඒ මිනිස්සයා
දෙවියන් වහන්සේ කියලා කෙනත් එක්ක පැවැත්මක ගමනක ගියා. ගනුදෙනුවක හිටියා. සම්බන්ධතාවයක හිටියා. එනිසා අපි අහංකාර වෙන්න හොඳ නෑ. අපි බහැපත් වෙන්න ඕනේ. මොකද්ද මේ ආගමික වත්පිළිවෙත් හරහා යන්නේ නැති වුණත් මිනිස්සු තුල යහපත කියලා කියන එක තියෙනවා කියලා ඒක අපි පිළිගන්නට අපි බහැපත් වෙන්නටත් ඕනේ. හැම ආධ්‍යාත්මික මිනිස්සෙක්ම කතෝලිකයෙක් වෙන්න ඕන කියලා අපි එච්චර මේ අහංකාර වෙන්න ඕනේ නැහැ. අපි දකින්න ඕනේ නැහැ. විශ්ව මේ මුළු ලෝකේම තියෙනවා මේ යහපත. මොකද හේතුව බෞද්ධයෙක්වත් හින්දු මිනිහෙක්වත් ඉස්ලාම් මිනිහක් කතෝලිකයවත් මැව්වේ එකම දෙවියන් වහන්සේ. ඒ හැම කෙනා තුළම ඒ දේව ස්වરૂපයේ ඒ ඥාන ඒ සමානකම තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධකමට විවිධ ක්‍රමවලින් යන්න පුළුවන් කියලා නිහතමානීව අපි හිතන්නට ඕනේ. කවදාවත් මම මගේ ජීවිතේ ගෙනත් පාඩම තමයි කිසිම කෙනෙක්ගේ ආධ්‍යාත්මය මනින්න එපා කියලා කියන්නේ. ඒකට මිම්මක් නැහැ කියන එක නේ. මට මගේ ආධ්‍යාත්මික ජීවිතයේ මම මැන ගන්නව ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ ආධ්‍යාත්මයක් මනින්න මට බෑ. හේතුව මිම්මක් නැහැ. දුර නම් අපිට කිලෝමීටර් වලින් මැන්නකි. බර නම් කිලෝග්‍රෑම් වලින් මැන්නකි. ආධ්‍යාත්මය මනින්නේ මොන මිම්මෙන්ද? ඒක අපිට අයිති දෙයක් නෙමේ. අපිට වෙන්න පුළුවන් හැම කෙනෙකුටම පරමාදර්ශයක් වෙන්න පමණයි මිනිස්සකාරයෙක් වෙන්න බැහැ කියන එකත් මේ වෙලාවේ කියන්නට ඕන. මම හිතන්නේ ඒක ඉතා වැදගත්. මොකද දැන් අපේ යාක්ෂණ්‍යා ජීවිතය දෙස එහෙමනම් අපි යාක්ෂණ්‍යා ශීලීව බලලා මෙනෙහි කරන්න ඕන නේද? අපගේ අධ්‍යාත්මික ජීවිතයේ දිහාත් අපිට පුළුවන් වෙන්න ඕන අධ්‍යාත්මිකව බලලා අවංක වෙන්න. එතකොට තව කෙනෙක්ගේ අධ්‍යාත්මික ජීවිතය ගැන විනිශ්චයන් දෙනවට වඩා එහෙම නැත්නම් ඒ ගැන විවිධාකාරයේ මතිමතාන්තර පළ කරනවට වඩා වැදගත් වෙන්නේ ඒ අප තුළ ඇතිවන ඒ පරිවර්තනයෙන්. සමහර විට ඒ පරිවර්තනය නිසා ඔවුන් අපගෙන් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ආදර්ශමත් ලෙස ගන්න පුළුවන්. දැන් ඔබතුමා සඳහන් කරා මහත්මා ගාන්ධිතුමා කිතුණුවෙක් නොවුනත් ඇත්තට කිතුණුව අගය කරනවා. මහා පරිමාණයෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඇත්තට දැන් එතුමා හින්දු භක්තිකෙක් වශයෙන් ක්‍රිස්තුන් වහන්සේවත් අගය කරපු කෙනෙක් ගැඹුරින්. ඇත්තටම ඔහුගේ ජීවිතය පරිවර්තනයට හේතුව තමයි අර දකුණු අප්‍රිකාවේ කෝච්චි යනකොට බයිබලයේ කියවකෝ යනකොට ඔහුට ඔහුගේ ඇහැ ගැටුණු කන්ද උඩ දේශනාව. ඒ දේශනාවෙන් තමයි අවිහිංසාවාදය ඔහු ගොඩනගන්නේ මහාචාර්යතුමනි. එතුමාම කියනවා මම උත්සාහ කරේ ජීවිත කාලය තුළම මේ කන්ද උඩ දේශනාව ක්‍රියාවට දැමීමට. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට. ඒතර අපිට කියන්න පුළුවන් එතුමා ඇත්තට අපි කියනවා he is a Hindu admirer of Christ. ඒ වගේම තමයි කිතුණුවන් වශයෙන් ඇත්තට අපි ගාන්ධිතුමාවත් ගැඹුරින් අගය කරනවානේ. එතුමා නාමික වශයෙන් කිතුණුවෙක් නොවුනට අපි දකිනවා නියම කිතුණු ලක්ෂණ තියෙනවා කියන එක. ඊට පස්සේ අපි ගත්තොත් උදාහරණයකට නෙල්සන් මැන්ඩේලා. එතුමා ලාංකිකයෙකුත් නෙවෙයි, විදේශීය ජාතිකයෙක්, දකුණු අප්‍රිකානුවෙක්. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක බාධාවක් නෙවෙයි. එහෙම නැත්නම් අපි සිද්ධාර්ථ ගෞතමතුමා වාගේ කරනවා. දැනට අවුරුදු 2600කට පමණ පෙර ඉඳියේ නේද? අපේ ජාතියත් නෙවෙයි, අපේ ආගමත් නෙවෙයි, ඒක අදාළ නැහැ අපිට කිසිසේත්ම. එහෙම නැත්නම් අර අම්බෙඩ්කාර් කියන මේ මහා නායකයා, එතුමා බුදුදහම වැළඳගත්ත ඉන්දියාවෙ සිටි ලෝකෙම අගය කරනවා. එහෙම නැත්නම් අර බර්මාවල ඉඳලා යූතාන් කියලා බොහොම ලෝක ප්‍රසිද්ධ බෞද්ධ නායකයෙක්, එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන මහලේකම් වුණා. මුළු ලෝකෙම අගය කරන පුද්ගලයෙක්. එතකොට අර අධ්‍යාත්මිකත්වය මේ හැම දෙයින්ම ඉහළට ඔබට යන දෙයක්. එතනදී තමයි අපි හැම දෙනාම හමුවන තැනත්. හැබැයි එතනට යන්න අපිට යම් කිසි සංකේත සම්ප්‍රදායක්, සංකේත අවශ්‍යයි. මොකද මානවයා කියන්නේ සංකේත අවශ්‍ය කෙනෙක්.
අපිට වත්පිළිවෙත් අවශ්‍යයි. පුද්ගලයන් අවශ්‍යයි. ඒ වගේම යම් යම් ව්‍යූහ, ආගමික ශුද්ධ ලියවිලි, ඒ වගේම යම් යම් නායකයන්, දේවධර්ම ශාස්ත්‍රඥයන්, සාන්තුවර චරිත, බෝධිසත්ව චරිත වැනි අය අපිට අවශ්‍යයි. මොකද අපි ජීවත් වෙන්නේ මේ ලෝකයේ. මේ ලෝකයේ නැහැ නිකන් අර අහසේ පාවෙන මට්ටමක්. මේ ලෝකයේ තියෙනවා සමාජ, ආර්ථික, සංස්කෘතික පදනමක්. ඒ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ තුලින් තමයි අපි අධ්‍යාත්මය කරා, අධ්‍යාත්මික ගමනක් කරා ගමන් කරන්නේ. ඒ නිසා මං හිතන්නේ ආගම් දෙසත් අපි බැලිය යුත්තේ පුළුල්ව අධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින්, ඒ වගේම අධ්‍යාත්මික ජීවිතය දෙසත් බැලිය යුත්තේ අපි පුළුල් දෘෂ්ටි කෝණයකින්. පියතුමනි, ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අර අපේ පටන් ගත්ත තැන ක්‍රිස්තුස් වහන්සේම අපිට උදාහරණයක් දෙනවානේ. අර පරිසවරයා පල්ලියේ ගරාදි වැට ළඟ දන ගහගෙන කෑ ගහලා ඔරසං කියනවා. අය කැමියා මහා දොර ළඟ හැංගිලා හිතින් යාඥා කරනවා. ජේසු කියනවා කාගේ ආඥාවද ස්වර්ගයට ඇහුනේ කියලා. එනිසා මම කියන්නේ ආයෙත් ළඟටම වෙලා ඉන්න පුළුවන් කිසිම සම්බන්ධකමක් නැතුව. ඈතින් ඉන්න පුළුවන් ලොකු සම්බන්ධකමක් එක්ක. දැන් ජේසුස් වහන්සේගේ ගෝලයෝ දිහා බැලුවත් බලන්නකෝ. ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය ඇස් දෙකෙන් දැකපු, දේශනා කන් දෙකෙන් අහපු, වැඩි කරපු පාන් කටින් කාපු, මේ ඔක්කොම දේවල් කරපු ගෝලයෝ ටික බලන්නකෝ. මහාචාර්යතුමනි, උන්වහන්සේව දාලා දුවපු හැටි, දාලා දුවපු හැටි, ඇඳුම් නැතුව දාලා ගියේ. හැබැයි ඒ අයම සේනාකුළු ශාලාවේ ඉන්නකොට ආත්මයානන්ගේ ගින්නෙන් පිච්චිලා ජේසුස් වහන්සේ වගේම සමහර ඊටත් වඩා කූර විදිහට මරණය පවා අයිති කර ගැනීමේ යාඥා පැවැත්මකට ගියා. පේදුරුතුමා කිව්ව අවුරුදු 80ක් 75ක් වයස මිනිහෙක්, වයසක මිනිස්සෙක් කියනවා මාව ඇන ගහපල්ලා කකුල් දෙක උඩට ඔළුව පල්ලහැට දාලා. ඒක මං හිතන්නේ කෙලින් ඇන ගහනට වඩා අමාරුයි. වයසක මිනිස්සෙක්. හැබැයි උන්වහන්සේ ඊට කලින් දාලා ගියා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඔක්කොම කෙරුවා. ඒ නිසා යාඥාව කියන්නේ ගමනක්. ඒ ගමනේදී ඔබ ප්‍රතික්ෂේප කරයි, දන්නේ නැහැ කියයි, අඳුරන්නේ නැහැ කියයි, ළඟටම වෙලා ඉඳී, ඔඩොක්කුවට ඔළුව තියාගෙන ඉඳී, දේශනා අහගෙන ඉඳී, ඉස්සරහා පොලිමේ පළවෙනි බංකුවේ ඉඳී, ගරාදි වැට ළඟ දන ගහයි, ඊට පස්සේ ආයේ මහදොර ගාවට යයි, නොයා ඉඳී, මේ ඔක්කොම දේවල් සිද්ධ වෙයි. හැබැයි ගමන නවත්තන්න එපා. පළවෙනි බංකුවේ හිටියත්, අන්තිම බංකුව ගාවට ගියත්, හැමදාම පල්ලි ගියත්, සුමානට සැරයක් පල්ලි යන්න පටන් ගත්තත්, මේ මොන දේවල් ජීවිතේ සිද්ධ වුණත් ගමන නවත්තන්න එපා. යාඥාව ගමනක්, මහා සම්බන්ධකමක් හොයාගෙන යන ගමනක්. ඒක හරියට අර මේ අපේ රටේ මහා කඳු මුදුනකින් පටන් ගත්ත වතුරු බිඳුව මහා මුහුද කරා යන ගමනක් වගේ ගමනක්. එක හැප්පි හැප්පි වෙල් විසි වෙවි, එහාට මෙහාට වෙවි, නතර වෙවි, තල්ලු වෙවි, අන්තිමට ඒ වතුර බිඳුව මහා මුහුදට එනකන්ම යනවා. ඒ වගේ යාඥාවත් දෙවියන් වහන්සේව හොයාගෙන යන ගමනක්. ඒ ගමන නම් නවත්තන්න එපා මොන අභියෝගාවත්. ඒ ගමනේ ඉන්න, එතකොට අර මහා පැවැත්මට ඔබේ පැවැත්ම යාවෙනවා. එතන තමයි යාඥාව කියන මහා සම්බන්ධය හැදෙන්නේ කියලයි මට අවසාන කොට කියන්න තියෙන්නේ. ඒකට අපව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ එහෙමනම් යාඥාශීලීව ජීවත් වෙන්න. ඒ නිසා අපගේ යාඥාව දෙස, යාඥාශීලී ජීවිතයේ දෙස අපි යාඥාශීලීව අවදි වෙලා එය වඩා පෝෂණය කරගන්න, සශ්‍රීක කරගන්න මේ මොහොතේ සිට අපි සියලුම දෙනා අදිෂ්ඨාන කරගමු. එතකොට අපට අදත් ඒ මහඟු මඟ පෙන්වීම ලබා දුන් අපගේ ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමාට අපි
ඉතාම ස්තුතිවන්ත වෙනවා. ජෙසුපීටයි පිතුමෙනි. ජෙසුපීටයි.